නුවණක්කාර තරුණිය. එකමත් එක කාලෙක දුර ඈත රාජධානියක පුංචි ගෙදරක වයසක මිනිස්සෙක් ජීවත් වුණා. එයා ගොඩක් දුප්පත්. එයාගේ එකම දුව ලයිලා නොහිටියානම් එයාගේ ජීවිතේ තවත් කටුක වෙන්න තිබ්බා. ලයිලා බුද්ධිමත්, විනෝදකාමී කාන්තාවක්. එයාගේ ලස්සන වගේම නුවණක්කාරකමත් තිබුණා. දවස ගානේ මෙයා වෙළඳපොළට යනවා. ගෙහින් පිනට යමක් ඉල්ලනවා. ඒත් හොඳ කෑම වේලකට ඇතිතරම් දෙයක් එයාලට ලැබෙන්නේ නැහැ. සමහර දවස්වල රැට එයාලා බඩගින්නේ. අන්න ඒ වගේ දවසක මේ වයසක මිනිස්සයා එයාගේ දුව දිහා දුකින් බලාගෙන හිටියා. ලයිලා පොඩි තාලයක් මුමුණන ගමන් හිටියේ. අනේ මගේ දුවේ, මට ඇත්තටම සමා වෙන්න මේ කටුක ජීවිතේ වට දුන්නට. අනේ මට ඔයාට තවත් දේවල් දෙන්න පුළුවන් වුණා නම්. ඔයා ඊගෙන දුක් වෙන්න එපා තාත්තේ. ඔයා දුන්න හැම දෙයක් ගැන මම ගොඩක් සතුටු වෙනවා. අද රෑ කෑම ගැන කතා කරනවා නම් ඒකෙන් අමතක කරන්න මං හෙට ඊට වඩා උත්සාහ කරන්නම්. ඒත් මේ වයසක මිනිසයා දුකෙන්මයි හිටියේ. එයා යාගේ දුවට ගොඩාක් ආදරේ කළා. එයාට හොඳම දේ දෙන්නයි ඕන උනේත්. ඉතින් එයා මුළු රෑම ඇහැරිලා කල්පනා කළා මොකද කරන්න කියලා. එයා දිලිසෙන හද දිහා බලාගෙන හිටියා. ඒකෙන්වත් එයාට උත්තරයක් ලැබෙයි කියලා. ඊළඟ දවසේ වයසක මිනිසයා රජමාලිගයට ගියා. එයාව දැක්ක ගමන් රජතුමා මේ වයසක මිනිසයාගේ හිසේ ඉඳන් දෙපතුලට යනකම් හොඳට බැලුවා. රජතුමා කුතුහලයෙන් හිටියේ එයාට අවශ්‍ය මොනවද කියලා. මගේ උතුමාණනි, ඔබතුමා දකින්න ලැබිච්ච එක මට ගෞරවයක්. මම මෙහාට ආවේ උතුමාණනි, ඇත්තටම ඔබතුමාට පුළුවන්ද මට රත්තරන් කාසි කීපයක් දෙන්න? අනේ අදට විතරයි, මං ඇත්තටම ආයේ කවදාවත් කිසි දෙයක් ඉල්ලන්නේ නැහැ. මේ මිනිස්සයා ගොඩක් කිලුටු නැඳුම් ඇඳන් ඉන්නේ. ඒත් එයා කතා කරන්නේ නම් වංශාධිපතියෙක් වගේ. කොහොමද එහෙම වෙන්නේ? මේ අහන්න, ඔයාට කවුද ඔහොම කතා කරන්න ඉගැන්නුවේ? මගේ දුව තමයි මට මේ විදියට කතා කරන්න ඉගැන්නුවේ. එයා කියන විදියට වචන කියන්නේ අපි හැමෝටම මිල කරන්න බැරි දෙයක්. එයා ගොඩක් බුද්ධිමත්. එයා නොහිටින්න මම මෙහෙම ඉන්නේ නැහැ. එහෙනම් මං එයා කොච්චර බුද්ධිමත්ද කියලා බලන්න. මේ පිටරවාගේ දුවට ගෙනihin දීලා යාට කියන්න මේව රක්කවලා කුකුල් පැටව ගන්න කියලා. එයා සාර්ථක වුණොත් ඔයාට තෑගි ලැබෙයි. කොහොම හරි ඔයාට බැරි වුණොත් කුකුල් පැටන්ව ගන්න, මං ඔයාට දඬුවම් කරනවා. වයසක මිනිසයා ගොඩක් අධෛර්යමත් වුණා. එයා බොහොම දුකින් ගෙදර ගිහිල්ලා වෙච්ච හැමදේම එයාගේ දුවට කිව්වා. ඒත් මගේ දුවේ, අපි දැන් මොකද කරන්නේ? මේ තියන්නේ රජතුමා අපිට දීපු පිටර කුඩ. මොකටද මේ පිටර තම්බලනි තියෙන්නේ? මේවයි කුකුල් පටංගු ගන්න බෑ. මොනවා? එහෙනම් අපිට අනිවාර්යයෙන්ම දඬුවම් ලැබෙයි. ඔයා වද වෙන්න එපා තාත්තේ. දැන් ඔයා ගිහිලා විවේක ගන්න. මම මේකට කොහොම හරි උත්තරයක් හොයාගන්නම්. ඉතින් වයසක මිනිස්සයා විවේක ගන්න ගියා. ලයිලට පිටර ගැන හිතන්න ඉඩ දීලා. හවස වෙලා ලයිලා ගියා එයාගේ තාත්තත් එක්ක කතා කරන්න. ඒ තාත්තා නම් ගොඩක් දුකෙන් හිටියේ. තාත්තේ, මම මේ කියන දේ හොඳට අහගෙන ඉන්න. ඔයා මේ තඹුපු බෝංචියට අරගෙන ගිහිල්ලා කුඹුරේ හිටවන්න. රජතුමා එතන පහු කරගෙන යද්දි කෑ ගහලා කියන්න, "ඕ, මේ තඹුපු බෝංචියට පළවෙලා හොඳ අස්වැන්නක් ලැබෙන්න කියලා." රජතුමා ඔයාගෙන් ඒ ගැන අහද්දි එයාට කියන්න ඒකත් හරියටම තඹුපු පිටර රක්කවලා කුකුල් පැටව ගන්නවා වගේම තමයි කියලා. වයසක මිනිසයා තමන්ට කියපු විදිහටම ඒ වැඩේ කළා. එයා බෝංචියට වපුරන්න ගන්නකොටම රජතුමා අශ්වයාගේ පිටේ එතනින් ගියා. රජතුමාව දැක්ක ගමන් එයා කෑ ගහලා කිව්වා, "ඕ, මේ තඹපු බෝංචියට පළවෙලා හොඳ අස්වැන්නක් ලැබෙන්න." මේ ඇහුණ දේ ගැන රජතුමාට හරි පුදුම හිතුණා. එයා තමන්ගේ අශ්වයාව නවත්තලා වයසක මිනිසයාට කතා කළා. "මට කියන්න, කොහොමද තඹපු බෝංචියට වලින් අස්වැන්නක් ලැබෙන්නේ කියලා? ඒක කරන්න බැරි වැඩක්." "ඒත් ඒක කරන්න පුළුවන් මගේ රජතුමනි. ඒක හරියට තඹපු පිටර රක්කවලා කුකුල් පැටව ගන්නවා වගේ වැඩක්." ඒ වයසක මිනිසයා කියපු දේ අහලා රජතුමා පුදුම වුණා. රජතුමා හිතුවා ඒ කතාව එයාගේ දුව කිව්ව දෙයක් තමයි කියලා. "බොහොම හොඳයි. මේ හන මිටි අරගෙන ගිහින් මේවා ලණුයි රුවලුයි බවට පත් කරන්න. ඒ වගේම නැවකට අවශ්‍ය අනිත් හැම දෙයක් බවටම පත් කරන්න. ඔයාට ඒක කරන්න බැරි වුණොත් මං දඬුවම් කරනවා." මේ වතාවේ වයසක මිනිසයා ගෙදර ගියේ කලින්ටත් වඩා දුකෙන්. එයා ආයෙත් එයාගේ දුවට කිව්ව සිද්ධ වුණ හැම දෙයක්ම. "දුක් වෙන්න එපා. හැමදේම හොඳින් වෙයි. හොඳටම රැවෙලා දැන් අපි ගිහලා නිදාගමු. හෙට අපිට ඕන කරන උත්තරේ ලැබෙවි." ඊළඟ දවසේ ලයිලා පුංචි ලී කෑල්ලක් අරගෙන එයාගේ තාත්තට දුන්නා. "මේක රජතුමාට දීලා එයාට කියන්න මේකෙන් නූල් කටන යන්ත්‍රිකුයි රෙදිවියන යන්ත්‍රිකුයි හදන්න පුළුවන් නම් මං එයා කියන ඕනම දෙයක් කරන්නම් කියලා." ඉතින් වයසක මිනිසයා රජතුමා ළඟට ගිහිල්ලා ලයිලාගේ පණිවිඩය දැනුම් දුන්නා.
ඔයාගේ දුව ඇත්තටම බුද්ධිමත්. ඒත් මම මේක අතාරින්නේ නැහැ. මේ කෝපය අරගෙන ගිහින් එයාට කියන්න මේකෙන් එයා මුළු මුහුදම හිස් කරන්න ඕන කියලා. මුහුද කුඹුරක් වගේ හිඳනකන් ඒක කරන්න කියන්න. ඔයාට ඒක කරන්න බැරි වුණොත් මට සිද්ධ වෙනවා දඬුවම් කරන්න. වයසක මිනිස්සයා ගොඩක් බයෙන් ආපහු ගෙදර ගියා. කෝපයත් පරිස්සමෙන් අරගෙන ගියා. එයා ලයිලාත් එක්ක කතා කළේ අඬ අඬ. ලයිලා, රජතුමා මේ පාර දුන්නේ ගොඩක් අමාරු කාර්යයක්. එයා මේ කෝපෙ දීලා කිව්වා ඔයාට කියන්න කියලා මුළු මූතම විශ් කරන්න කියලා. කොච්චර ලස්සන කෝපයක්ද. හරි එහෙනම් අද දවස ඉවර වෙද්දී රජතුමාට ඕන කරන උත්තරේ මන් දෙන්න. බය වෙන්නේ පතාත්තේ. අපිට කිසිම කරදරයක් වෙන්න ඉඩ තියන්නේ නැහැ මං. එදා ලයිලා ගියා රජතුමාව මුණ ගැහෙන්න රජමාලිගාවට. එයාගේ ලස්සන දැකපු රජතුමා පුදුමයට පත් වුණා. ඔයා මෙතනට ආවේ පරාජය බාර ගන්නද? කොහෙත්ම නෑ රජතුමනි. මම මේ අහන්නාවේ ඔබතුමාට පුළුවන් නම් ගංගා ඇලදොල මාර්ගවලින් මුහුදට වතුර යන එක නතර කරලා දෙන්න. අන්න එතකොට මට පුළුවන් මුහුද හිස් කරන්න. රජතුමා තවත් පුදුම වුණා මේ තරුණියගේ බුද්ධිමත්කම දැකලා. ඔයා මං අහපු දේවල් වලට හොඳට උත්තර දුන්නා. හැබැයි මට ප්‍රශ්න කීපයක් තියෙනවා අහන්න. මට බලන්න ඕන ඔයා එවට කොච්චර හොඳින් පිළිතුරු දෙනවද කියලා. මට කියන්න මිනිස්සෙක්ට දුරටම ඇහෙන දේ මොකක්ද? මගේ උතුමාණෙනි, මේ අහන්න. මිනිස්සෙක්ට දුරටම ඇහෙන දේ තමයි අකුණු වල සද්දේ. ඒ වගේම බොරුව. ඔයා හරි. එහෙනම් මට කියන්න මගේ රැවුලේ වටිනාකම මොකක්ද? ඔබතුමාගේ රැවුලට මගේ රජතුමනි ගිම්හාන කාලේ වැසි දවස් 3කට සමාන වටිනාකමක් තියෙන්නේ. ඔයාගේ පිළිතුරු වලින් මං ගොඩක් සතුටු වුණා. මං හිතනවා මගේ දේශයේ ඉන්න බුද්ධිමත්ම තරුණිය ඔයා කියලා. මගේ පොරොන්දුව මං ඉෂ්ට කරනවා. ඔයාගේ තාත්තා කැමති තරම් රත්තරන් කාසි දෙන්න මම පොරොන්දු වෙනවා. ආ, ස්තුතියි මගේ රජතුමනි. ඔබතුමා ගොඩාක් කරුණාවන්තයි. ඒත් මං කැමති ඔයාව මගේ රැජින කරගන්න. ඉතින් අපිට පුළුවන් විවාහ වෙලා මේ මාලිගාවෙම නැවතින්න. ලයිලා එකපාරම ඒකට උත්තර දුන්නේ නැහැ. රජතුමා යාට කිව්ව දේ ගැන එයා ගොඩක් කල්පනා කළා. මගේ රජතුමනි, ඇත්තටම මං ගොඩාක් කැමති ඔබතුමත් එක්ක විවාහ වෙන්න. ඒත් මං එහෙම කරන්නේ ඔබතුමා එක දෙයක් පොරොන්දු වෙනවා නම් විතරයි. අනිවාර්යයෙන්ම. මොකක්ද පොරොන්දුව? ඔබතුමා මට පොරොන්දු වෙන්න ඕනේ කවදම හරි දවසක මාත් එක්ක තරහ ගිහින් මට යන්න කිව්වොත් මට මේ මාලිගයෙන් මං ආදරය කරන එකම දේ ගෙනියන්න ඉඩ දෙන්න ඕනේ. එච්චරද ඔයාට ඕන? හරි, ඇත්තෙන්ම මං ඒකට එකඟ වෙනවා. රජතුමයි ලයිලයි ඊළඟ දවසම විවාහ වුණා. එයාලා විවාහ උත්සවයේ ලොකුවට ගත්තා. එයාලා එකිනෙකාට ගොඩක් ආදරය කළා. ඒ වගේම සතුටින් ජීවත් වුණා. ඒත් වයසට යනවත් එක්කම රජතුමාට තරහ යන ගතියත් වැඩි වුණා. එයා තමන්ගේ සේලුම සේවකයන් එක්ක රණ්ඩු වුණා. එක දවසක් තමන්ගේ රැජින එක්කත් ලොකු රණ්ඩුවක් ඇති වුණා. ඔයා හිතන්නේ ඔයා මටත් වඩා බුද්ධිමත් කියලාද? මට නම් ඔයාව එපා වෙලා තියෙන්නේ. මේ මාලිගාව අතහැරලා ඔයා ආපු තැනටම යන්න. ඔබතුමාගේ කැමැත්තක්. ඒත් අන්තිම වතාවට මාත් එක්ක බීම එකක් බොන්න පුළුවන්ද? ඊට පස්සේ මම මෙහෙන් යන්නම්. ආයි කවදාවත් මෙන්නේ නැහැ. ඒත් ලයිලා රජතුමාගේ බීම එකට නිදි බෙහෙත් වගේක් දැම්මා. ඒක බිව්වට පස්සේ රජතුමාට හොඳටම නිින්ද ගියා. ලයිලා රජතුමාව තමන්ගේ පරණ පුංචි ගෙදරට අරගෙන ගියා. රජතුමා ඉන්නේ මාලිගාවේ නෙවෙයි කියලා දැනගත්තම එයාට පුදුම හිතුණා. එයා දැක්ක ලයිලා එයාගේ ළඟට වෙලා ඉන්නවා. ඉතින් රජතුමාට ගොඩක් තරහ ගියා. ඔයා මාව මේ කොහටද ගෙනාවේ අහංකාර ස්ත්‍රිය? රජතුමාව පැහැර ගැනීමේ වරදට ඔබට දඬුවම් ලැබේවි. කරුණාකරලා මාත් එක්ක තරහ ගන්න එපා. ඔබතුමාට මතකද මට උණු පොරොන්දුව? ඔබතුමා කවදම හරි දවසක මට මාලිගෙන් යන්න කිව්වොත් මම මාලිගෙන් වැඩියෙන් ආදරය කරන එකම දේ මට ගෙනියන්න පුළුවන් කියන එක. ඉතින් මං වැඩියෙන් ආදරය කරන්නේ ඔබතුමාට නිසා ඔබතුමාව මාත් එක්ක එක්කන් ආවා. රජතුමා කනගාටු වුණා එයා ලයිලට කරපු දේ ගැන. එයා දැන් දන්නවා ලයිලා යාට කොච්චර ආදරේද කියලා. අනේ මට සමා වෙන්න රජිනියනි. මං ගොඩක් වාසනාවන්ත රජ කෙනෙක්. ඔයා වගේ බුද්ධිමත් ලස්සන කාන්තාවක් විවාහ කරගන්න තරම්. රජතුමා යාගේ රජදත් එක්ක ආපහු මාලිගාවට ගියා. එයාලා ගොඩක් කල සතුටින් ජීවත් වුණා. ආයේ කවදාවත් රණ්ඩු වුණේ නැහැ. එහෙම රණ්ඩු වුණත් ඒ හැමදේම හරිගස්සන්න රජින ළඟින්ම හිටියා.